සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මිතාත්තේ දුවේ පුතේ මං කැමති නැවත වතාවක් ඔබත් එක්ක අද දවසේදී බෙදා ගන්නට අපේ පෞද්ගලික personal relationships ගැන පෞද්ගලික සම්බන්ධතා ගැන අපි විශේෂයෙන්ම පෞද්ගලික සම්බන්ධතා ඇති කරගන්නේ අපේ ආදර සම්බන්ධතා තුළ මත ඒ වගේම විවාහ ජීවිතයේ බේස් කරගෙන විවාහ ජීවිත බේස් කරගෙන යන සම්බන්ධතා එහෙමත් නැත්නම් විවාහ ජීවිතය තුළ තියෙන සම්බන්ධතා එහෙමත් නැත්නම් දරුවෝ දෙමව්පියෝ අතර තියෙන මෙවැනි සම්බන්ධතා ඉතින් මෙන්න මේ සම්බන්ධතා තුළදී අපි විශේෂයෙන්ම හරි සතුටින් ඉන්නව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි කාලයක් යනකොට මේ සතුට කියලා කියන දේ පොඩ පොඩ නැතුව යන්න පුළුවන්. අහිමි වෙලා යන්න පුළුවන්. ජීවිතෙන් ගිලිහෙන්නට පුළුවන්. ඒ සඳහා කරුණු කාරණා තියෙනවා. මොනවද මේ කරුණු කාරණා කියලා හිතුවොත් විශේෂයෙන්ම හැමෝම කැමති සම්බන්ධතාවයක් තුළ ඉන්නකොට තමුන් ආදරය කරන කෙනා තමුන්ව අගය කරනවා නම් if your wife or husband or your partner if they are appreciating you admiring you honoring you සමහර අය කියනවා මං ඔයාට ගොඩාක් ආදරේ එමෙතන I feel like worshiping you සාමාන්‍යයෙන් අපි දෙවියන්ටනේ worship කරන්නේ නමුත් සමහර අය කියන්න පුළුවන් I feel like worshiping you ඇයි එකට හේතුව ඔබ දෙවියන් එක්ක ලස්සන ගමනක් යනවා ඔබ දෙවියන් එක්ක බද්ධ වෙච්ච ගමනක් කතන්දරයක් තියෙනවා ඉතින් ඒ තුල එන ඒ කතන්දර තුලින් එන ඒ ස්පිරිට් එක ඒ ආශිර්වාදය ඔබ මගේ සම්බන්ධතාවයට ආදේශ කරගෙන ඉතින් ඔබ මගේ ජීවිතය දකින්නේ සුන්දරකම හැම වෙලාවෙම තියෙන යහපත්කම මොකද ස්වාමින් වහන්සේත් අපි දන්නවා උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය අපි දන්නවා ස්වාමින් වහන්සේ ලෝකේ මවල ඒක මනහරවයි කියලා දැක්කා සුන්දරයි කියලා දැක්කා ඉතින් මෙන්න මේ ආකාරයට ඒ සම්බන්ධතාව තුළ තියෙන සුන්දර බව සමහර අය නිරන්තරයෙන්ම අත්දැකලා එයා they become very appreciative ඉතින් සම්බෝලයක් හදලා දුන්නත් ඒක ඇත්තම බොරුවට ඉතින් අපි අගේ කරා බොරුවට කියන්න ඕනේ ඇත්තම මේක රහිනම් thank you darling කියලා ඒක හරි ආදරෙන් ඒක භුක්ති විඳිනකොට ඔබේ බහරියවට හිතෙනවා ඊළඟ දවසේ ඊටත් වඩා හොඳට ওই සම්බෝලේ හදලා දෙන්නට ඊටත් වඩා හොඳට තවත් ලස්සන දෙයක් දැන් අද කාලේ ඉන්ටර්නෙට් එකට ගියොත් ඕනම කෑමක් හදන හැටි දැනගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම අත්වාසීන් සමහර අය ලස්සනට හොඳට කට රහට හදන්න පුළුවන්. ඉතින් අපි අගය කරනවාද? ලස්සනට ඇඳලා පැනඳලා කියලා ඒ තමුන්ගේ බහරියාව ඉන්නකොට අගය කරනවාද? ඒ වගේම ගෙවල් දොරව ලස්සනට තියාගෙන ඉන්නකොට ඒවා අපි අගය කරනවාද? එහෙමනම් සම්බන්ධතාවයක් විශේෂයෙන්ම ඉතාමත් ලස්සනට දැනෙන ආකාරයෙන් පවත්වගෙන යන්නට මෙන්න මේක ලොකු කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් මම අද දවසේදී ඔබට ආරාධනා කරනවා චුට්ටක් නැවත ඉන්න හිතලා බලන්න. Where are you today? ඔබ අද කොහෙද ඉන්නේ? ඔබේ සම්බන්ධතාවය තුළ ඔබ කොහෙද ඉන්නේ? ඔබට සන්තෝෂ වෙන්නට පුළන්ද? Can you be satisfied? ඔබට ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්න. ඒ වගේම හදාගත යුතු පැති තියෙනවා නම් ඔබ අතර ලොකු දුරස්තභාවයක් තියෙනවා නම් අගය කරන්න ඔබට හිතෙන්නෙම නැත්නම් ඔබ නැවතෙන්න පොඩ්ඩක් හිතලා බලන්න. චුට්ටක් පටන් ආයෙ අලුතෙන් ආරම්භ කරන්න. එතකොට ඔබට දැනේවි ඔබේ ස්වාමි පුරුෂයාට දැනේවි ඔබේ භාර්යාවට දැනේවි හරියට අලුතෙන් ජීවත් වෙනවා කියලා. මොකද නිරන්තරයෙන්ම අගය කරගෙන ජීවත් වෙන්නේ. හැම දෙයක්ම අගය කරනවා. හැම දෙයක්ම තියෙන මහිමාන්විත බව දකිනවා. තේජාන්විත බව දකිනවා. ඉතින් එතකොට මේ සම්බන්ධතාවයේ මේ බැඳීම තුළ හරි ලස්සන give and take එකක් තියෙන වෙනවා. ඉතින් එහෙමනම් අද දවසේදී මෙවැනි ලස්සන සම්බන්ධතාවයකට මුල පුරන්නට එය අගය කරලා evaluate කරලා අඩුපාඩු හදාගෙන ලස්සන ගමනක් යන්නට ඔබට හැකි වෙන්නද කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජයම ජය. සුබම සුබ දවසක් ජේසුගෙන් පිහිටයි.